අපි මූලිකවම සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන කාරණය තමයි මේ මැතිවරණයට පෙර අපිට ඇහුුණා සහ ඒ සම්බන්ධය විශාල කතිකාවතක් කරගන ගියා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පුරාම ජාතික ජනබලවේගයෙන් ඔවුන් හොරුවල්ලනව දූෂිතයන්නල්ලනවා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා කියලා. අමතරව අලුතින් පනතක් කරගනෙනවා කියලා කිව්වා ටෝ recovery කියලා එතකොට ඒ පනතක් කරගනෙනවා කියලා කිවවා ඒ අනු හොරකංකරපු දේවල් ලංකාවෙන් පිටතට හිල්ල තියෙන මනං ඒවව අරගනයන ක්‍රම්වේදයක් සකසනා කියලා කිව්වා නමුත් මේවා මෙහෙම තියෙද්ද මේ මැතිවරණ ව්‍යාපාරය තුළ හඩනගපු හටනගපු මාලිමාවේ කාන්තා නීති්ඥවරයක්ක් වන අපේකරු උගත් මිතුරිය නිලන්ති කොට්ටහච්චේ නීති්ඥවරිය සඳහන් කිරීම කරනවා ඇය විසින් දැනුවත් භාවය තිබියදී ඇය විසින් හොඳාකාරෝම දැනුවත්භාවේ තියෙද්දී තමයි මේ උගන්ඩා මුදල් සම්බන්ධයෙන් යම් කිසි නිර්වජනය ඉකිදිරිපත් කළේ එතකොට මෙයින් පැහැදිලි වන කාරණයමොකක්ද මේ පිරිස මාලිමාවේ පිරිස දැනුවත්ව තමයි ඔවුන්ට කරන්න බැරි වැඩ ප්‍රමාණයක් පිළිබඳව. සහ ඔවුන් විසින් අනුගමනය කරන්න නියමිත දේවල් සම්න්ධයෙන් කරුණ ඉදිරිපත් කලා තියෙන්නේි මේක බොහොම භයනක තත්ත්වය. හේතුව තමයි ඒ නීතිඥවටිය පමණක් නෙමේ අ්ඩුකුමර දිසානායක පවා විධවස්ථාව වලද අපි දැක්කා උගණ්ඩාව තියන මුදල්ගෙන එනවා කියලා සඳහන් කිරීම කර. එතකොට ජනතා බලය ලබා ගැනීම දෙසා මේ කියල තියෙන්නේ කරන්න බැරි වැඩක්. එහම නැත්තා ඔවු ඔන්නන්ම එක පිළිගන්නවා දැන්න දැනම තමයි කියලා තියෙන්නේ මේ කියන වි මුදල් ගනෙනවා ඒගේ තමයි ඒකට තියෙන අනිත් උනපුර්ණය තමයි මේවෙද්දී ඕ නෙහම කිසිම ක්‍රියාමාර්ගයක් කනුගමනය කරන බව අපට පේන්නේනෑ. ජනාධිපතිවරෑ විදිහට ඔහුට බලතල තියෙනවා පොලිස් බලතල සබන්ධ ක්‍රියාත්මක වීම හැකියාව තියෙනවා. ඒවාගේ තම අල්ල සෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවක් තියෙනවා. මේ දේවල්වලට අර කලින්ති බඩුම දරම අර කලින් අරය ගොල්ල බලට. කලින්ි පෙන්ඩපු ෆයිල්ට එකක යව්වද නැද ගෙන ප්‍රශ්නයතිය. ඒ කියන්නේ ජනතාවට ඉතාමත් ආදරයෙන් කියන්නේ මේ කියන කාරණ මත්තමත් තීරණ ගන්න එපා අපිට කණටහැනදේ ප්‍රස වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඒදේ හරි මිහිරි වෙන්න පුළුවන් නමුත් මේ දේවල්වල සත්‍ය අසත්‍ය භාව විමසීමට තරම් ඔබ සබුද්ධික වියුතුයි දැන් මේ රාජපක්ෂවරු සහ මහබැංකුවේ මුදල් මණඩලේ හිටහි මුදල්ලැමතිවරු ඒ වගේම තමයි හිටපු මහබැංගු අධිපතිවරුන් සම්බන්ධයෙන් සමගි බුද්ධ මණ්ඩපේ සහ සමගි නීතිඥ බලවේගේ විසින් ගිහිල්ලා ූලික යිතිවාසිකන් අඩු කර පවර පවරලා මේ රටේ මේ රටේ මේ බලපාලා තියන ආර්ථික ංකොලත් භාවයට වග කියන්න ඕන පුද්ගලය විදිහට දැන් වගුත්තරකාරය නම් කරලා තියවා. අඩුම්ම තර මේ ඒ නඩු තීන්දුවට පිළිබඳව අවධානයක් යොමු කරලා තියෙනවාද. ඒ ඒ නඩු තීන්දු බිල්බඳ අවධානයයොමු කරලා අවධානයයොමු කරලා මේ එකන සමග ජන බලවේගේ තමන්ට බලය නැතු කරපු ක්‍රියා මාර්ගමි එතකොට බලය නැතු අපි රට බංකොලත් බභාවයට වග කිය න පුදගල කෞද් ක කියල ොයා. එතකොට ඒ සම්බන්ධයෙන් නඩු ීන්දුව කියවෙන කාරණ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා. ඒ හරහා කොහොමද ඒ දේවල් සම්බන්ධයෙන් ඔවුන්ට වගගීමක් පවරන්න මේ වකුත්තරකාරට වගකීමක් පවරන්නේ කියලා එක මොහොතක් හිතල තියෙනවාොද ෑ. ඒ අනුව පැහැදිලි මේ ජාතික ජනබල වේගේ උගන්්ඩා බොරුව උගන්්ඩා බොරුවගේම තමයි කියපු කතාත් දැන් කියන කතාත් බොහොම සබුද්ධික වහන්න. අපි ඒ වෙලාවෙද අපි කිව්ව කයිය විතරයි වැඩනෑ කියලා තාමත් අපිට කියන්න තියෙන්න්නේ ඒ එකම තමයි කයිය විතරයි තාම වැඩනැහැ අපි දකින්න සතියෙන් සතිය සදර්ශන මුල්ලින් සතිය වාන සන්දර්ශන ඊළඟ සතිය බිතර සන්දර්ශන ඊළඟ සතියේ තව මොකක් කරිදයක්. ඊළඟ සතිය මුද්දරයක් දහනවා හො මොහොම මේ ටයිම් පාසිං සහ රාචාර හර්ෂද සිල්ව කිව්ව වගේ මුදල් ලච්චුගහලා නයග වෙනවා අයරන්නට වෙන කාරයක් අපිට පෙන්ෙන්නේනෑ ඒ අන මේ රට අනතුරකට දාන්නේ අපි අපේ කතිරෙන්ම. අපිට මතකයි ගෝටාවේ රාජපක්ෂට බලයදීලා අපි අපේ කතරෙන්ම තමයි මේ රට අනතුරට හිල්ලි. ඒක හිද සමුද්දික කල්පනා කරන්න මේ වැඩ කරන්න පුළුවන් කවද කියල ඉතන ොට තාම පරක් වුණන මෙ දැන් දෙවනි ීමම ඇවිල්ල දීන්. මේ දෙවනි ඉනිම හරි හරියට ක්‍රීඩාකරොත් අපිට නොකවට්ටෙන්නතු ඉන්න පුුව. ඒක මතක දග යඉන්න මම ඉතාමත් ආදරෙන්ගවරුවෙන්ගේන වැඩක් කරන්න පුලුවන් මිනිස්සු අඳුරගන්න ඒවගේ තමයි කයිවර්වල් ම වැඩක් කරඩ පුළුවන් ඒ වගේ තමයි හැකියාව තියන දක්ෂතාව පෙන්වන මිනිස් ළඟ පාර්ලිමේන්තෝට ඇවන්න. දැන් ඊළඟ කාරණය තමයි මේ පස් පස්කු විවර්ෂය සම්බන්ධෙන් ආපාරක් සමාජය කතාා ඇතිවෙලා තිය. එතකටම මේ පාස්කු විර්ශය සබන්ධෙන් දැන්ශා්‍යබේක කර හත්මය නැවත පොලිසේවට පිහිට වල ඔහුට පාරදීලා තිය මමයි තාමත්ම, ගෞරවෙන් මේ අවස්ථාවේද මතක් කිරීම කරනවා අපි මේ වෙලා අමතක කරපු කාරණයක් තමයි. මෛත්‍රී බල සිරිසේන එක අවස්ථාවකදී එළියට ඇවිල්ලා ප්‍රසිද්ධ මාධ්‍යදිරිය කියනවා. ඔහු දන්නවා හොඳාකාරවම පස්කු ප්‍රහාරයට වගකිවිය යුතු පුද්ගලයක් කවද්ද කියලා ඒ වගේම තමයි ඕනෑ මධිකරණයකදී ඒක හෙළි කරන්න සූදානම් කියන. ඊට පස්සෙ වහාම නීති්ඥවරයෙක් විදිහට රජත ලක්මල් වන මමත් කාවින්ද ජයවර්තන මහත්මයක් ගිහිල්ලා අප සයිඩියකට පැමිණිල්ලක් කරනවා මේ දැන දැන මේ පුද්ගලයා පාස්කු ප්‍රහාරයේ මහාමොලකාරයා දැන දැන සඟවල තියෙනවා ඒ අනුව ඔහු ගැෙන් ගෙනරල්ල විමර්ශණයක් කරන්න කියලා. ඊට පස්සේ මෛත්‍රීබාල සිරිසේනෑවිල්ලා සයිඩියකට ප්‍රකාශයක් දෙනවා මොකක් ඔොහු කියන්නේ ඔහුට ඒ පිලිබඳව දැනමක් නැහ කියල කියන. ඊට බස්සේ දැනුක් නැහැ ඒ කිව්ව වෙනත් පුද්ගලයෙක් කියලා නවා ඒ කිව්ව වෙනත් පුදගලයක් කෞද්ද කිය කිව්ව වෙන පුදගලයක් කෞද කිය ඇහ්හමහ ප්‍රකාශයක් දෙෙනවා මගේ මේ නිල නිවාසටාව පුද්ගලෙක් තමයි කිව්ව කියල. ඒ දිනවකවානු තෙක්ක කියනු. ඊට බස්සේ දිනවකවානු ටික හොයල බලවා සට මෛත්‍ර ාල සිිසයනයා ල TV දර්ශන බලනවා බැලුවහම ඒ කියන විදිහ පුද්ගලය කොන්නොය කාල දිය ල්ල නෑ. ඊට පස නැවතාවක් මෛත්‍රී බල සිරිසේනම ගන්නවා සඩ කන එතන සයිඩියකට ගෙන්නවාෙන් පස්සෙත් ඔහු සඳහන් කිරීම කරනවා තවත් ඒ ඒදින වගනනෙ ඊට කලින් වෙච්ච දෙයක් විදිියයට සඳහන් කිරීම කරනවා. එතකොට මෙතන බොහොම පැහැදිලි එක්කෝ පාස්කු ප්‍රහරය සම්බන්ධෙන් ශ්‍රේෂ්්‍රාති කරණය මින් වගඋත්තරකාරයෙ කරපු ශේෂ්්‍රාධිකරණය මගින් ශේෂ්්‍රාධ කරණය මගින් වගුත්්‍රකාරයෙක් කරලා වන්දිගේලා ඉවරවෙච්ච පුද්ගලයා මේ කියන කතාව යම්කිසි දෙයක් තියනවා. ඒ අනුව වහාම මේ පරික්ෂණ නැවත වතාව කලුත් කළ යුතුයි. අලුත් කරලා ඔහු මේක දැනගැන්න කිව්වද. එහෙම නත්ත තමන්ට ප්‍රචාරයක් ලබා ගැනීම මුදසා කිව්වද. කියලා හොල බැලි යුතු එ මො ොරුවක් කියලා තියෙනවන මොහුට විරුද්ධව නීතිමේ ක්‍රියාමාර්ග ගත යතුයි මොකද මේ පස්කු ප්‍රහරය වගේ සංවේධිකාරණයක් විහිලුවට ගැනීමම්. හම නැත ොහු ඇත්ත කියලා තියෙනවනං. ඒ ඇත්ත සම්බන්ධය හරිම මර්ෂණයක් කරලා නියමට පුදගල අත්තරන් ගොට ගන්ඩෝඩ. එහෙම නැව පාස්කු කමිටුවට අදාල වාර්තාපයති දැන් මේ නැහැ නැතිවෙලා තියන්නේ එහෙම කියලා කියන්නේ එක සාධාරණ නෑ. මොකද පාස්සු කොමිටුව වාර්තාටික පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරුන් විදිහයට අනු මර්දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පිද්ධ. ඔහට ඒ පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශණ සම්බන්ධයෙන් හොයා බැලි කරන්න තිබ මදන්න හොයාලා ැලුවද නැද කිය ඒම හොල බැලුවන මෙ නැති වෙඩ කලින්. මේවා ලබාගැනීමේ හැකියාව තිබ්බා. ඒ අනුව මේ පිබඳ අදාානමු කරන්න දැඩිය අවදානය කොම කරට හෙම නොවනොත් එහෙම වෙන්නේ එහම නොවනොත් වෙන්නේ මේ පාස්කු ප්‍රහාරය කියන එක හැමදාම උඩට අ පොළොවයට හැංගිලා ඉඳලා ඔලුවට ලුව විතරක් කෙියට දාන ැස්බෑවෙක්්‍ය ත්වයට පත්වෙන විදිහක් තමයි අපිට පෙන්න්න තියෙන්නේ. එඒය අනුව අපි කියනවා ජනතාවට ඉතාමත්ම හොඳ හොඳ සබුද්ධිකව. හොඳ මානසිකත්වය යුතුව සබද්ධකව බලන්න. මේ පාලිමේන්තුටඇවිල්ල රටක් වවටන්නේ නැතුව මේ වගේ වෙලාවකද. මේ වගේ වෙලාගද මේ රට තව ඉදිරයට ගෙනියනවා කියලා කියන්නේ අපි හිතනට වැඩිය බොහෝ ාරදුවර කාර්යභාරය. ඒ භාරදුර කාර්ය භාරය. ෂ්ට ර ද තමයි සමග ජන බලවේගෙන් කන්ඩ ෑම ල මග ල ැ කි ව ම් හ න්ඩෑම ති ර ආ ාර් රක්න්න. එක නීති රෙක් ම ඊට මතර කටානාසනය ප්‍රධාන සංවිධයක න්න. ඊළඟට තවත් නීසිඥවරක් න්න. ආචාර්වරු ඉන්න. ඒ වගේ පතමයි සුදුස්ව ඉන්න. තන් රද ද ද ො ොකර. නිස්සින්න ෛයි්‍යවරු ඉන්නවා. ඒ අනුව මේ පිලිබඳව අවධානයයොමු කරලා සුසුම පුද්ගලෝ සියලුම දිස්ත්‍රික්කවලින් මේ පාලිමේ තුෝ ටරගෙනයන්න මොකද ඒ පාලිමේ තෝ අරගනයන්න ඔඕන්ගේ සුක හිරන සඳහනෙමේ මේ කඩාගන වැටන රට කඩාගෙන වැරට කෙලින් කරන්න පුළුවන්. නීතිය ගැන දන්න නීතියගැන දන්න තම විවස්ථාව දී විියට විවස්ථදාකට අන්නෝට. නීය ගැන දන්න පුදගලයොන් ඒවකම තමයි. නීති හදන්න සක්‍රිය වදාක වෙන්ඩ පුලුව පුද්ගලයුව නීති හැදීමේ කාරය ුදුදසායන්න කිය ලමන් නතාවගෙන් ඉල්ලා සිටිනම්. ඊට අම්මතරව තවත් එක කාරණයක් කෙරහි අවධානයොමු කරන්න තියනවා. මේ දැන් අපි පොට බලන්ඩෝනේ මේ පාස්කු ප්‍රහාරයට අදාලව සඳහන් කිරීම කරනවා මේ පාස්කු ප්‍රහාරය විමර්ශනවාර්තා මේ සම්බන්ධයෙන් ජනාතිප හිටපු ජනාධිපතිවර මෛත්‍රීපාල සිසන. මහතා විසින් පත් කර කමිටු දෙකක්. ඒ ඒ කමිටු දෙගේ වාර්තා තියන හිටමට පාර්ලිමේතු තේරීම් සබය කමිටු ර්තා යන මේ කමිටු වාර්තා ැවුණනයි පස්සේ හිට පාර්ලිමේන්තුන්ත්‍ර උදගම්ම ිල සඳහන් කරනවා නැතිවෙච්චව මගේ ලඟතිෙනවාකි. එතකොට දැන් දැන් ඇවිල්ල මේ කරන්න පාස්කු විමර්ශනයද නැම් නැතිවෙච්ච විමර්ශණ වාර්තා හොයන එකද. කියන එක? අපි බරපතල ප්‍රශ්නය ඒය අනුව අපි කියන දැන් උදගම්මන් පිටිට කිව්ව තව දවස්තුනකින් මේ ගැනල බාර දෙන්න කියලා විජිධහෙරත් මහත්මය. එතකොට ඒකද කරන්න ඕන කාරණේ හ මැත්නං විදිදහරත් කැදවල් ඉවරවෙලා නීතිම ආකාරෙන් වාර්තාටික තමන්ගේ බරයටටක මොකො හගව න නම වාර්ත. එතකොට හුව කැදවල්ල ඉවරවෙලා මේ විමර්ශය නි පරදි කරනයකද සිදු කළේ යුත්තේ. කියන කාරණ අප අදාන ටවම කරන සම්මග ජනබල ේ විදිහට. අපි බලකිරීමක් කරනවා මේ පස්කු ප්‍රහාරය දඩමීමන් කරගෙන තව දුරටත් මේ විමර්ශණය හංගන්ඩ සූදානම් එන්න එපා. මේ පාස්කු වාර්තාව නෑ කියල කියකාරණෙ පිළිගන්නත් බෑ ප්‍රධානමයක දෙවනියක තමයි පාස්කු වාර්තාව නැත්තං තියෙනව කියන බපුද්ගලයකිඉන්නවා. ඔහුුවගේ නල් හරි අදාල පාස්කු වාර්තාව පරිශීලනය කරලා කටයුතු කල යුතු ඒවගේම තමයි තියෙන වාර්තාඩික දැන්වත් මේ අගරද ගුරතුමාට දෙන්න. ට පරිශීල්ණය කරල මේ සම්බන්ධයෙන් ඒ තත්තේ මොකක්ද කියලා බලන්න හංගල මේ වෙනකන්ගේ දරු අග රදපු තුමාට බලාගන්න බැරි ච්චේව සම්බන්ධින් එතුමන්ට මේම බලන්ඩ දීලා මේක විිනිවිදව කරන්න නතු හැම දාම පස්කු ප්‍රහාරේ පස්කු ප්‍රහරය කියල ඒ අපරාධකරවේ පුද්ගලන්ට බේරිල න් ට දෙන්න එපා හමොල්ලකාර කියලා දන්නා කිය එක් කෙනෙක් කිය. වාහම මේ ිබඳව කටයුතු කරන කියලා අපි බල කිරීම කරනවා. ඊළංඟ කාාරණය තමයි මේ ගැසට්ටක. දැම් මේ මහමැතිවරනයක් පවත්න්න ගැසට්ටක නියම කිරීම කරලා තියෙනවා ඒ ගැසට්ටක සම්බන්ධනුත් මහමතිවරනේ බැවත්වන දින සම්බඳනුත් විශාල නීතිමය ගැටලුවත්තියෙන. ඒ නීතිමය ගැටලුව අනුව මහාමැතිවරණයක් පවත්වන්න ඕනේ නාම යෝජනා දිනඉඳලා සති පහකට නෝවට දින එකද. කොට දැම්මේ නියම කල නියම කරලල් තියන දිනය නොහැම්බර් මාසේ දහතරවෙන්න. ත නොවම්බර් මාසෙ දහතර වෙන්න. අර පනත්තෙන් කියන සති පහයතුරට ගැනෙන්නේ නෑ නොම්බර් දහතට පසු දිනයක් වියයුතුයි. ඉති තමන්ගේ ප්‍රථම ගැසට්ටක මේ පාලිමේන්තුුවක් කිසිුරලග හපු ප්‍රථම ගැසට්ටක. ඒක මේ විදිිය දෝෂයක් එෙක්කනං යන්නේ මේ සම්බන්ධයෙන් අධි කරමකට උත්තා කාරම් නොත් ෙහෙම මේ පැත්තිීම ීමට හමතතිවර යට පො. ඒ කියන්නේ දැ නීති විශාරදය ඉන්නවානේ. එතන නීතිය ආණ්ුකම් ව්‍යවස්ථාව පාලිමේතුු මැතිවරණ පැවැත්වීම එක්ද සමස අසුවක පනත අනුව පැහැදිලිවම තියෙද්දී දිනවකවානු මෙන්න මේ දිනවකවානුවේද තමයි අනිවාර්යෙන්ම මේ පාලිමේතු මැතිවරණෙ තිබිය යුත්ත. කියල ලියලති යෙද්ද. වියවස්ථාවේ ඒවගේ තමයි පනත පැහැදිලිවම ප්‍රතිපාදන තියෙද්ද මේ විදිහේ. අධිකරණයක් ඉදිරිී අභියෝගයට ලක්වෙලා චන්දයක් චන්දය සම්බන්ධයෙන් අපි හිතන්න ීරණය කනක අන් ට තියෙන. එතකොට මේ විදී ගැසට නියම කිරීම විශාල ප්‍රශ්නයක් ඒ සම්බන්ධය මදන්නනෑ නීතිමය ක්‍රියාමාර්ගයක් කවරු ඩිගත්තොත් මේ රටේ දැනට මේ ක්‍රියත්ම කලා තින මැතිවරණය සම්බන්ධයෙන් බැතිවරණ කාලය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් මතුවන බව සඳහන් කිරීම කරන. अपक्षपाती वार्ताकरण है।